ආයුබෝවන් ළමයි IQ Labs වෙත සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් කරන්න යන්නේ 2018 O level paper එකේ ගණිතයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ඒකේ B කොටසට ඇවිල්ලා තියෙන්නේ. channel එකට අලුත් නම් subscribe කරන්න. අපි කරන්න හදන්නේ ලංකාවේ ළමයින්ට කොහොම හරි ගණිතය ලේසි විදියට කියලා දෙන්න. දැන් මේ ගාන බැලුවොත් ඔයාලට පේනවා මේක සමාන්තර ශ්‍රේණි සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මම ඒකට අදාළ උත්තර මේ සූත්‍රයකුත් ලියන්නම්. ඔගොල්ලන් මතක ඇති Tn සමානයි A ධන n ඍණ 1 වැඩි කිරීම D. මෙතනදී D කියන්නේ පොදු අන්තරයට ඒත් එක්කම A කියන්නේ පළමු පදයට. ඒත් එක්කම n කියන්නේ n වන පදයට. ඒ n මෙතනත් ඉන්නවා මෙතන Tn ගාවත් ඉන්නවා. දැන් මේ ගානේදී ඒගොල්ලන් සැරසිල්ලක් ගැන කතා කරනවා. ඒකෙදී කියනවා පළවෙනි වෘත්තයේ බල්බ 5ක්ද දෙවෙනි වෘත්තයේ බල්බ 9ක්ද තුන්වෙනි එකේ බල්බ 13ක්ද එතකොට මම මේක ශ්‍රේඩියක් ඇට ලියනවා නම් පළවෙනි එක 5යි දෙවෙනි එක 9යි තුන්වෙනි එක 13යි මෙන්න මේ ආකාරයට යනවා හරි පළවෙනි එක මම n සමානයි 1 කියලා ගන්නම් මේක 2n n සමානයි 2 මේක n සමානයි 3 මේකට අපි පළවෙනි පදේ හින්දා මේකට a කියන නම දෙන්නත් පුළුවන් මේකට මම T2 කියලා දෙනවා මේක T3 හරි දැන් අපි දන්නවා මේකේ පොදු අන්තරය හොයන්න ඕන නම් අපි මේ යම් කිසි ඒ කියන්නේ ළඟ තියෙන පද දෙකක මේ වෙනස හොයන්න තියෙන්නේ උදාහරණයකට ඒක සාමාන්‍යයෙන් පසු පදය අඩු කිරීම පෙර පදය එතකොට මෙතනදී T3 වෙන්නේ 13යි T2 කියන්නේ 9යි එතකොට මේකේ පොදු අන්තරය එනවා 4යි කියලා එතන මේගොල්ලන් අහන විදියට 10 වෙනි වෘත්තය කියන්නේ T10 වෙනි පදයේ හොයන්න කියන එක. එතකොට මෙතනදී ඔයා A ධන n ඍණ 1 ගුණ කිරීම D A දන්නවා A කියන්නේ 5 n කියන්නේ 10 10 ඍණ 1 D කියන්නේ 4. එතකොට මේක ගුණ කරාම ඔයාට එන්න ඕනේ 41. අපි දැන් පළවෙනි කොටස හැදුවා. ඊට පස්සේ දෙවෙනි ගානේදී අහනවා පළමු වෘත්ත n සංඛ්‍යාව ඇති මුල් බල්බ සංඛ්‍යාව Sn නම් Sn සමානයි මේක බව පෙන්වන්නලු. ඔගලන් දන්නවා Sn කියන්නේ ඒ කියන්නේ සංඛ්‍යාවල ඓක්‍ය අපිට මේ ආකාරයට දෙන්න පුළුවන්. n බෙදීම 2 වරන් ඇතුලේ 2i a ධන n ඍණ 1 ගුණ කිරීම D. මේක ඔගලන්ගේ පොතේ තියෙනවා. ඉතින් මේක මතක් කරගෙන යන්න විභාගෙට සෑහෙන වටිනවා. දැන් අපි මෙතනදී n කියන එක කන දන්නේ. ඉතින් යා a විදිහටම ලියන්න. 2a අපි a දන්නවා. a කියන්නේ 5. 2a කියන්නේ 10. n තාම දන්නේ නැහැ. n ඍණ 1 ගුණ කිරීම d. d අපි හෙව්වා 4යි. එතකොට මේක නවත වතාවක් සුළු කරාම මේ වරහන් ටික අයින් කරාම 4i n ඍණ 4 වෙනවා. එතකොට 10 ඍණ 4 කියන්නේ 6 ධන 4i n. එතකොට මේකෙදී අපි දෙකෙන් බෙදුවොත් දෙපැත්තම වට එන්න ඕනේ n වැඩි කිරීම 2n ධන 3. එතකොට හරිනේ අපි මේක පෙන්නවා. එතකොට තුන්වෙනි ගානේදී අහනවා සරසිල්ල වෘත 40කින් සමන්විත වේ නම් සරසිල්ල ඇති මුළු බල්බ සංඛ්‍යාව සොයන්න. එතකොට මෙතනදී අහන්නේ n සමානයි 40යි. එතකොට මුළු බල්බ සංඛ්‍යාවනේ. එතකොට S 40 අවස්ථාව තමයි මේක ගලන් අහන්නේ. මොකද ඒගොල්ලන් අහන්නේ පළවෙනි එක ඉඳන් 40 වෙනි වෘත්තය දක්වා තියෙන බල්බ සංඛ්‍යාව. ඉතින් මේක අර සමාන්තර ශ්‍රේණියේ ඓක්‍ය හොයන වැඩක් තමයි තියෙන්නේ. දැන් අපි මේකට සමීකරණයක් ගෙනාවනේ. ඉතින් අපි මේක මෙතනට මාදේශ කරමු. හරි. 2i n ධන 3. අපි n දන්නවා n 4යි. එතකොට n 40යි. එතකොට මෙතන 40 වරන් ඇතුලේ 2වරක් 40 ධන 3. එතකොට මෙතන දෙනවා 40 ගුණ කිරීම 83. එතන මේක ගුණ වෙලා යනවා 3320ක්. එතන බල්බ මෙච්චර සංඛ්‍යාවක් තියෙනවා 40 වෙනි වෘත්තයේදී. අපි දැන් ටික පල්ලෙහාට යන් මේ අන්තිම ගාන හදන්න. ඒගොල්ලන් කියනවා වෘත්ත අතුරෙන් 10 වෙනි වෘත්තයෙන් පටන්ගෙන 5ේ ගුණාකාර ලෙස ගණන සෑම වෘත්තයකම ඇති බල්බ පමණ කහ පාට වෙන අතර අනෙක් සියලුම බල්බ රතු පාට වෙනවලු. දැන් මේකෙදී 10ෙන් පටන් ගන්න කියන්නේ. ඒ කියන්නේ T10ෙන් පටන් අරන් 5ේ ගුණාකාර ලෙස ගන්න සෑම වෘත්තයක්ම. එතකොට මෙතනදී 5ෙන් පාට යන්නේ. එතකොට 15 තියෙනවා, 20 තියෙනවා, 25, 30, 35, ඊට පස්සේ 40.
එතන මේ ටික එකතු කරාම 1 2 3 4 5 6 7ක්. 7ක් මෙතන පද 7ක් ගැන මේගොල්ලන් කතා කරනවා. මේවායේ කහ පාටයිලු. අනෙක් සියල්ලම රතු පාටයිලු. සැරසිල්ල ඇති රතු පාට බල්බ සංඛ්‍යාව හොයන්න. ඉතින් අපි මුළු බල්බ සංඛ්‍යාව හෙව්වා මෙතනදී 3320ක් කියන එක. ඉතින් අපි කහ පාටේව කොච්චරක් තියෙනවද කියලා හොයමු. ඉතින් ඒගොල්ලන් අදහස් කරන්නේ මෙන්න මේ මේ පද ටික එකතු කරන එක. ඒ කියන්නේ T 10 T 15 T 20 T 25 අන්න ඒ වගේ එකතු කරාම එන්නේ මුළු කහ පාට බල්බ සංඛ්‍යාව. එතන මේකට අපි ඇත්තට මේ තවත් සමාන්තර ශ්‍රේණියක් හැටියට ගන්න පුළුවන්. මොකද T 10 කියන්නේ පළවෙනි පදය. හරි? ඒත් එක්කම මේකේ පොදු අන්තරය වෙන්න ඕනේ මෙන්න මේ අනුනාත පද දෙකක් අතර වෙනස. එතකොට T 20 ඍණ T 15 එක ගන්න පුළුවන්නේ. නැත්නම් ලේසියට T 15 ඍණ T 20 T 10 ගන්නත් පුළුවන්. එතකොට T 15 වෙන්නේ මේ අවස්ථාවේදී 1 ධන sorry මම මෙතන T 15 එකක් හදන්නම්. T 15 හෙව්වොත් A ධන ඒ කියන්නේ 5 ධන 15 ඍණ 1 ගුණ කිරීම 4. එතකොට මේකේ උත්තරය එනවා 61ක් කියලා. දැන් මේක 61යි A කියන්නේ 41යි. එතකොට පොදු අන්තරය ඇත්තට වෙන්නේ 61 අඩු කිරීම 41 සමානයි 20යි. එතකොට මේකෙදි පද සංඛ්‍යාව වෙන්නේ n සමානයි 7යි. දැන් මේක ගමුක බලන්න. S 7 කියන්නේ n බෙදීම 2 ගුණ කරනවා 2 A ධන n ඍණ 1 වැඩි කිරීම පොදු අන්තරය. මේ මේකේ තියෙන NAD වෙනස් මෙන්න මේ තියෙන යට වඩා. මොකද මම මේ අලුත් N එකක් උයි එකක් එක තමයි පටන් ගත්තේ. ඒතර මේකෙදි N බෙදීම 2 කියන්නේ 7 බෙදීම 2 මෙන්න මේ තියෙන 7 ගුණ කරනවා 2 A කියන්නේ 2වරක් 41 ධන N ඍණ 1 කියන්නේ 7 ඍණ 1 ගුණ කිරීම 20. හරි? ඒතර මේක සමාන වෙන්න ඕනේ 707ට. එතකොට මේකෙන් අදහස් වෙන්නේ කහ පාට බල්බ 707ක් තියෙනවා. දැන් මේගොල්ලන් ආන්නේ අපේ රතු පාට කීයක් තියෙනවද කියලානේ. ඉතින් වැඩේ සිම්පල්. ඔයාලට තියෙන්නේ මේ රතු පාට එක හොයන්න මෙන්න මේ මුළු ගානෙන් මේක අඩු කරන එක. එතකොට 3320 අඩු කිරීම 707 සමාන වෙන්න ඕනේ 2613ට. ඔන්න එහෙනම් ළමයි අපි අපේ නිර්මාණ කොටස කරමු. මගේ කැමරා එක මේ ඇක්ෂන් කැම් එකක්. ඒ හින්දා වට සමහරට මේ ධාරයන් ටික වක්‍ර වෙලා පෙනේ. ඒක මේ කැමරා එකේ ලෙන්ස් එකේ හැටි හින්දා. එතකොට අපි බලමු මේකේ තියෙනවා පහත දක්වන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කවකටුවක් පමණක් නිර්මාණය කරන්න. පළවෙනි කිදි කියනවා සෙන්ටිමීටර් 7.5 දිග AB සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න. එතකොට මම මෙතන ඇඳ කලින් එක. ඒතර මේකට මම දානනම් A කියලා. මේකට මම නම කියන්නම් B කියලා. දැන් ඒගොල්ලන් කියනවා මේකට ලම්බ සමච්ඡේදයක් අන්න. අපි දන්නවා. දැන් මේ කවකට ගත්තාම ඔයාලට පොඩ්ඩක් මැවිලා පේනවා තියෙන මේක මැද තියෙන්න ඕනේ මෙතන කියලා. ඉතින් පොඩ්ඩක් මැද එකට වඩා වැඩි දුරක් ගන්න. හරි? එතකොට මෙතන උඩ පොඩි රේඛාවකුයි මෙතන පොඩි වක්‍රයකුත් ලකුණු කරන්න. එහා පැත්තේ ගිහිල්ලා ඊගාව තිතේ මෙන්න විදිහට මෙහෙම එකක් ලකුණු ගන්න මෙහෙම එකක් ලකුණු ගන්න. දැන් ලම්බ සමච්ඡේදය අඳින්නේ මෙන්න මේ කැපෙන තැන් දෙක යා කරලා. මේක දිගට මඳින්න ප්‍රශ්නයක් නැහැ මොකද ඉස්සරහට ගානේ ඕන වෙන හින්දා. කොයි එකටත් ළමයි මේ ගාන හදන්න මේ වගේ නිර්මාණ කරන්න කලින් හැමතිස්සම කටුවටත් මේක ඇඳලා තියන්න. ඊට පස්සේ කියනවා AB හි මධ්‍ය ලක්ෂය C ලෙසගෙන C කේන්ද්‍රයද AB විෂ්කම්භයද වන අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. ඕකේ. දැන් බලමු. AB හි මධ්‍ය ලක්ෂය C. එතන මේකට නම දාන්න C කියලා. මෙන්න මෙතන තියෙන ගැල්ලට C කේන්ද්‍රයද AB විෂ්කම්භයද අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. එල. එතකොට C කේන්ද්‍රය නම් මේ හැමාරක් අර්ධ වෘත්තයක් දාන්නලු. ඔයාලට පේනවද දැන්නේ මේ පැන්සලෙන් අඳින එක? මේක තමයි ඒ අර්ධ වෘත්තය. හරිනේ? එල. ඊට පස්සේ දෙවෙනි එක දෙවෙනි එකත් හරි.
ABහි ලම්බ සමච්ඡේදයකට CB රේඛාවට සමදුරින් විචලනය වන ලක්ෂයක පතේ නිර්මාණය කර එය අර්ධ වෘත්තයේ ඡේදන වන ලක්ෂය P ලෙස නම් කරන්න. ඒගොල්ලන් කියන්නේ මෙන්න මේ CB රේඛාවටත් මෙන්න මේ රේඛාවටත් සමදුරින් යන ලක්ෂයක්. ඉතින් ඇත්තටම අහන්නේ මෙන්න මේකේ මේ කෝණේ සමච්ඡේදකය. හරි? මේක ඔයගොල්ලන් දන්නවා අනිවාර්යෙන් අංශ 90ක් කියලා. ඉතින් මේ කෝණ සමච්ඡේදකය තමයි ඒගොල්ලන් අදහස් කරන්නේ. මොකද මේ රේඛා දෙකට සමදුරින් යන හින්දා. ඉතින් මම මෙතනදී පොඩ්ඩක් දික් කරලා මෙන්න මේ කෝණ දෙකට සමච්ඡේදකයක් දාන්න. හරි? මෙතනයි මෙතනයි කපන්න. එතකොට මම මේක මෙහෙන් ඇන්දානම් මේක අනිවාර්යෙන් මේක හරහා යනවා. හරි? එතන මේ කැපෙන තැන P කියලා නම් කරන්නලු. ඊගවට තියෙන්නේ මෙන්න මේ P කියන ලක්ෂයේ ඉඳන් එතනින් ස්පර්ශකයක් නිර්මාණය කරන්න. එතන ඒකටත් මම පෙන්නනම් වැඩේ ගොඩක් ලේසි මෙන්න මේ වගේ රේඛාවක් තියෙන හින්දා. ඉතින් පොඩ මේ වගේ මේ තුඩ මේ P වලට දාලා මෙතනත් පොඩ්ඩක් කපන්න. මෙතනත් චුට්ටක් කපන්න. හරි? අපිට ඕනේ මෙන්න මේ දෙක අතර ලම්බ සමච්ඡේදක දෙක දාන්න. එතකොට ඒක ස්පර්ශකයක් හැටියට හැදෙනවා. හරි? එතකොට මම මෙතන ඉඳන් පොඩ්ඩක් දික් කරලා නෑ. තව චුට්ටක් දික් කරමු. ඒක ලේසි කපන්න ගියාම. මෙතන එක ඉරක් ගහන්න. ඒත් එක්කම මෙන්න මේ දිශාවෙන් මෙතන ඉරකුත් ගහන්න. දැන් මම මෙන්න මේ තිත ඉඳන් මෙතනට යා කරොත් අනිවාර්යෙන් ඒක ස්පර්ශකයක්. එතකොට ඒ යාකන් තමයි තියෙන්නේ. හරි? එතන මම මෙන්න මේ ස්පර්ශකය නිර්මාණය කරා. මෙතන අංශ 90 කියලා දාන්න. එතන ඒගොල්ලන් කියනවා මෙන්න මේ ABහි ලම්බ සමච්ඡේදකයේ අහුවෙන තැන D කියලා නම් කරන්න කියලා. හරි? එතන මම මෙතනට D කියලා නම දෙන්නම් මෙන්න මේ ලක්ෂයට. එතකොට හතරවෙනි එකත් කරා. පස්වෙනි එක තමයි DC-ට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකයේද නිර්මාණය කර M ස්පර්ශකය PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න. දැන් ඔයගොල්ලන් දන්නවා සාමාන්‍යයෙන් ඉතින් පිට ඉඳන් ඇඳ ස්පර්ශකයක් මෙහෙන් අඳින ස්පර්ශකයම ඔයාලට මෙතනින් අඳින්නත් පුළුවන්. හරි? අපි ඒක කැල්ල කරමු එහෙනම්. මෙතනදී මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන තීරිය එක තමයි දැන් එලියෙන් ස්පර්ශකයක් අඳිනවා නම් බාහිර ලක්ෂයක් ඉඳන් මේ අඳින ස්පර්ශකයයි මේ අඳින ස්පර්ශකයයි මෙන්න මේ දෙන්නගේ දුරවල් සමාන වෙන්න ඕනේ. හරි? එතකොට මට ගන්න තියෙන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් තිත දාලා මෙන්න මේ P වෙන තැන ලකුණු කරලා එතනත් මෙතනින් මාක් කරන එක. හරි? ඒතර අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මේගොල්ලන් කියන අනිත් ස්පර්ශකයේ තියෙන්නේ මෙතන ඉඳන් කියලා. මම මේ ලක්ෂයට නමක් දෙනවා E කියලා. එතකොට මම මෙතන ස්පර්ශකය අඳින්න නම් මම කරන වැඩේ මෙතන ඉඳන් මෙතනට මේක යා කරනවා. හරි? ඒ හරි මෙතනත් ස්පර්ශකය ඇඳා. ඕකේ ළමයි. දැන් මම පෙන්නනම් අපි මතක තියාගන්න බාහිර තැනක ඉඳන්, ඒ කියන්නේ බාහිර ලක්ෂයක් ඉඳන් වෘත්තයකට අඳින් ස්පර්ශ දෙකක් අඳින්න පුළුවන්. ඒත් එක්කම ඒ රේඛාවල දුරවල් සමානයි. ඒත් එක්කම තව ප්‍රමේයක් තියෙනවා. මෙන්න මේක මෙතන ඉඳන් කේන්ද්‍රය හරහා යන රේඛාව මෙන්න මේ දෙන්න ඡේදනය කරනවා කියලා. හරි? එතකොට ඔය ප්‍රමේය ලියන්න. එතන මම මෙතන ලියනවා EDC සමානයි CDP ට. හරි? ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති මෙතනක් තියෙන්නේ කෝණ සමච්ඡේදකයක්. හරි? මේක ඔයගලන් කරා. ඒතර මම ලියන්නේ මෙතන PCB සමානයි DCP ට. ඒත් එක්ක මේක සමාන වෙන්න ඕනේ අංශක 45කට. මොකද මෙතන අංශක 90ක කෝණයක් හින්දා. හරි? ඒකත් ලියාගත්තා. මෙතන අංශක 90ක් හැදෙනවා. දැන් මේක 45යි මේක 90යි නම් අනිවාර්යෙන් මෙන්න මේ කෝණේ අගයත් වෙන්න ඕනේ අංශක 45. මොකද මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව වෙන්න ඕනේ 180යි. හරිනේ? 45 + 45 + 90 = 180ටනේ. ඒ හින්දා මෙතන කෝණයේ අගයත් 45යි
මෙතන කෝණයගෙත් 45යි මෙන්න මේ හේතුව නිසා දැන් මෙයා 45යි මෙයා 45යි එතකොට කියන්න පුළුවන් EDC සමානයි DCPට සමානයි DCP එම නිසා මේවා ඒකාන්තර කෝණ දෙකක් ඒකාන්තර කෝණ සමාන නිසා වාට කියන්න පුළුවන් ED සමාන්තරයි PCට හරි ඔන්න එහෙම තමයි නිර්මාණ ගාන හදන්නේ